ඉතින් මම NetBeans ඕපන් කරගත්තට පස්සේ මට මුලින්ම හම්බ වෙන වින්ඩෝ එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් නිසා මම මුලින්ම ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් හදන හැටිම කියලා දෙන්න පටන් ගත්තා. අපි අද සහ ඉදිරි දවස් තුන ගැන කතා කරනවා නම් අපි මෙහෙම කරමු. මුලින්ම අපි සිම්පල් ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් NetBeans පාවිච්චි කරලා හදන්න බලාපොරොත්තු වෙමු. මොකද මම හිතනවා ඔයාලා කරපු රික්වෙස්ට් එක අනුව මම හිතන්නේ ඔයාලා මේ ගැන තියෙන නොලෙජ් එක බිලෝ 5 කියලා හිතමු. 0 to 100 තියෙන ස්කේල් එකක් ගත්තොත් මම හිතනවා හැමෝගෙම මේ NetBeans පාවිච්චි කරලා ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන නොලෙජ් එක බිලෝ 5 තියෙනවා කියලා හිතනවා. ඒ නිසා මම අඩුම ලෙවල් එකේ ඉඳලා පටන් ගන්න හැමෝටම මොනවා හරි ලෙවල් එකකින් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් වෙන්න කියලා හිතාගෙන මේක පටන් ගන්නවා. ඒකට මුලින්ම අපි සිම්පල් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරලා ඊට පස්සේ අපි පොඩ්ඩක් මේකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරලා අපි පටන් ගමු. සාමාන්‍යයෙන් ෆෝන්ස් කීපැඩ් තියෙන ඇප්ලිකේෂන් එකක් හදන්න. ඊට පස්සේ අපි බලමු ඇප්ලිකේෂන් එක කොහොමද වෙනත් database එක connect කරගන්න කියන එක. අන්තිමටම අපි බලමු අපි application එක ඒ තියෙන database එකත් එක්ක interact කරගෙන සහ report සමහර වල මොනවාරි business application එකක් develop කරනවා කියන එක. application එකට report set කරගන්නේ කොහොමද කියන තන්ත්‍ර එකක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. right එහෙනම් තමයි මේ මේක plan කරගෙන ඉන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු මේ simple application එකක් හදන්න. එතකොට මුලින්ම NetBeans open වුණාට පස්සේ මේ තියෙන area එක ගත්ත මගේ මේ දැන් මේ mouse point එක තියෙන area එකට කියනවා project area එක කියලා. ඊපස්සේ මේ NetBeans කියලා වැටලා තියෙන area එක මම project එක පටන් ගත්තට පස්සේ project එක develop කරන area එක බවට පත් වෙනවා. ඊපස්සේ අපිට output එක මොන හරි බලා ගන්න ඕන නම් මොන හරි errors වගේ දෙයක් එනවා නම් අපිට ඒ කියන කොටස මෙතන බලා ගන්න පුළුවන්. දැන් මේ output එන විදිහ. right? එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මේ NetBeans කියන්නේ මොනවද මොකක්ද? right? NetBeans කියන්නේ IDE එකක්. මොකද IDE එකක් කියලා කියන්නේ. I කියන්නේ integrator, D කියන්නේ development, E කියන්නේ environment. IDE integrated development environment. errors එනකොට errors identify කරලා වෙනම array එක මේ solve කරන්න සිද්ධ වෙනවා. ඔයාලට තේරෙන්නේ නැති ඉතන එතකොට code එක ලියන්න ඕනේ වෙනම අපි compile කරන්න command එකක් දෙන්න ඕනේ run කරන්න command එකක් දෙන්න නැත්නම් එයක් අමාරු වැඩක්. හැබැයි මුලදී ඉගෙන ගන්න මේ වගේ මේ basic වැඩ ටික අපි මේ විදිහට ඉගෙනගෙන තියෙනවා නේද? අපිට මෙන්න මේ කියන text editor එක ඊට පස්සේ මේ compiler එක ඊට පස්සේ එමත්නම් debugger එකක් ඔන්නෝයි කියන හැම දෙයක්ම එකම තැනක එකතු කරලා තියෙනවා නම් අපිට application එකක් develop කරන්න පුළුවන් විදියට ඒකට අපි කියනවා integrated development environment එකක්. එතකොට අපි මේ වැඩ කරන්න යන NetBeans ඒ විදියට text editor එකක් debugger එකක් compiler එකක් ඔය ඔක්කොම එකට තියෙන development environment right integrated හැමදේම එකතු වෙච්ච development environment එක. සාමාන්යයෙන් අපි IDEs ගැන කතා කරනකොට සමහර IDE තියෙනවා එක programming language එකකට විතරක් සපෝට්. ඔයාලා අහලා තියෙනවද නැත්නම් Python වලින් develop කරනකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන PyCharm කියලා application එකක් වෙනවා. right එතකොට Python වගේ IDE එකක් ගත්තොත් එහෙනම් ඒක Python වලට විතරයි සපෝට් කරන්නේ. හැබැයි අපි ගත්තොත් එහෙම
විශල් ස්ටඩියෝ පස්සේ ඉක්ලිප්ස් එඩ්විින් සේවා ලැන්වජ ස්කීපයකට සපෝට් කරන මට කියන්න සමහර අයිඩ ස්තියෙනවා ලැන්වජ ස්කීපයකට සපෝට් කරන සමර අයිඩස් තිවා සිින්ද ලැන්වි චිකට විතරක් සපෝට් නිින් තම නිින් ජාව ඇතුළුව ලැන්විජස් කීපයකට සපෝට් කරන්න පුළුවන්තරති මම හිතනවා දැනට අයිඩගක්ගෙන ඔය විස්තරටික දැනගත්හම ඇති කියලා අපි එනම් ඔබම පටන්ගම සිම්පල් ලපිකේෂන එක තිවලස් කරන්න හොඳර බලාගන්න අපි මුලින්ම අපේ හදන්ග ඇපිකේෂන එකට පොජෙක්් එකක් හදාගන්න ප්‍රොජෙක්් එක හදාගන්න තියෙන කමේ තම ඔයාට වෙනේ වම් පැත්තේ උටම කෙලවරේ ෆයිල් මෙනුව එක තියෙනවා නොපාගේ ෆයිල් මෙනුව එකට ගිහිල්ලා අපිට පුළුවන් නිව් ප්‍රොජෙක්් කියන ඔක්ෂන් එකට යන්න එම නැත්තම් ඔයාලට ෆයිල් මෙනුව එකට යන්න නැතුව මෙන්න මෙතන තියෙන මෙන්න මේ නිව් ප්‍රොජෙක්් අයිකන් එක ක්ලික් කරලා අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුළුවන් අපි එක ක්‍රමයකට හුරු වෙමු අපි ෆයිල් මෙනුව එකේ තියෙන නිව් ප්‍රොජෙක්ට් කියන ඔක්ෂන් එකට ගිහිල්ලා අලුත් ප්‍රොජෙක්ට් එකක් හද අපි හදන්නේ Java application එකක් නිසා මෙන්න මේ new project window එකේ categories වලින් අපි Java කියන option එකයි projects වලින් Java application කියන option එකයි select කරගන්න. categories වලින් Java projects වලින් මම select කරලා දෙන Java application. ඊට පස්සේ වල next කියන option එකට යන්න. next කියන option එකට ගියාට පස්සේ new Java application window එක එනවා. new Java application window එකේ මුලින්ම අහනවා project name සහ location යටතේ project name අපි project name එක හැමදාම අපි සාමාන්‍යයෙන් ඕනෑම දෙක පළවෙනිම code එක විදිහට අපි hello world code එක application එක තමයි ලියන්නේ අපි නිසා මේකත් hello world කියලා ගන්න hello ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් අපි project location එක browse කරලා දෙන්න මම නම් b එකේ NetBeans project කියන folder එක තමයි දීලා තියෙන්නේ. Tamanta කැමති විදිහට මේ location එක වෙනස් කර ගන්න පුළුවන්. Right? ඊට පස්සේ මෙතන options දෙකක් තියෙනවා. එකක් තමයි use detail folder for storing libraries. එතන ඔයාලා දැනට මුකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. You also create main class. මේ level එකේදී ඔයාලා මෙතන main class එකක් හදන්න දෙන්න ඕනෙත් නැහැ. Right? තොර මෙන්න මෙතන අපි පාවිච්චි කරපු දේවල් ටික මතක තියාගන්න new name and location new Java application window එකේ name and location කියන option එකට ගිහිල්ලා project name එක specify කරන්න. Right. New Java application window එකේ name and location කියන option එකේ project name එකේ project name එක දෙනකොට spaces තියන්න නැතුව project name එක දෙනවා නම් වඩා හොඳයි. ඊට පස්සේ අපි මේ option දෙක මොකුත් මේ box වලට tick කරන්න යා ඕන project location එක select කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එක finish button එක right තොර මේ වෙනකොට අපිට අලුත් ප්‍රොජෙක්ට් එකක් හැදිලා තියෙනවා කලින් වලට මතක ඇති මෙතන ප්‍රොජෙක්ට් එකක් තිබුණේ නැහැ දැන් ප්‍රොජෙක්ට් ඒරියා එකේ ප්‍රොජෙක්ට් වින්ඩෝ එකේ අපිට new ප්‍රොජෙක්ට් එකක් හැදලා තියෙනවා අපි මේක එක්ස්පෑන්ඩ් කරලා බලුවොත් එහෙම මේ වෙනකොට සෝස් පැකේජස් යටතේ කිසිම පැකේජ් එකක් නැහැ ඒ වගේම ලයිබ්‍රරිස් වල JDK 1.8 මගේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ JDK 1.8 අරගෙන තියෙනවා right ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක එක්ස්පෑන්ඩ් කරලා ගත්තට පස්සේ අපි මුලින්ම මේ පැකේජ් එකක් යටතේ අපිට ඕනේ වින්ඩෝ එක හදාගන්න ඕනේ. ඒක කරන්න ඕන පුළුවන් ක්‍රමය තමයි මෙන්න මේ සෝස් පැකේජස් කියන ඔප්ෂන් එක උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා new අපිට ඕන නම් ඩිරෙක්ට්ම පුළුවන් මෙතනින් JFrame form කියන ඔප්ෂන් එකට යන්න. එහෙම නැත්නම් other කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙන Java වල සාමාන්‍යයෙන් Java string වල තමයි අපිට string කියන පැකේජ් එක. මතක ඇති වලට අපි packages ගැන කතා කරා second year Java course එකේදී. string package එක තමයි graphical user interface තියෙන application හදන්න support කරන එක package එක. string වල JFrame form එකක් ගන්න. ඔයාලට මෙච්චර දුරේ නැතුව ඩිරෙක්ට්ම ගන්නත් තිබුණා JFrame form එක අතර උඩින් තිබුණ ඔප්ෂන් වල මොකද බේසිකලි ඕන එන දේවල් ටික ෆස්ට් ඔප්ෂන් ටික විදිහටම තියෙනවා
මම හදිස්සියට ඔයාලට එතන නැති එකක් ගන්න ඕන නෝ ගන්න පුළුවන් වෙන ක්‍රමයක තේරුම් ගන්න තමයි කරේ රයිට් ඊට පස්සේ මතකයි අපි Java ක්ලාස් එකක් ලියන්න ගන්නකොට අපි ක්ලාස් කියලා ක්ලාස් නේම් එකක් දුන්නා අන්න ඒ වගේ මෙතෙන්නත් අපි ක්ලාස් නේම් එක දෙන්න ඕනේ මේ තමයි අපි අර මුලින්ම අපි ලිව්වේ ක්ලාස් hello කියලා වගේ ලියන්න ගත්තා නම් අපි hello කියලා දීපු නම් ඉතින් අපි නම් මේ ඇප්ලිකේෂන් එක අපි hello world නිසා අපි මෙතන ක්ලාස් නේම් එකක් දැනට අපි දමු hello world තිබුණ වෝර්නින් මැසේජ් එක නැති වෙනවා. ඒ වුණාට මෙතන අපි එක ගැන ඉච්චරම කන්සිඩර් කරන්න ඕනේ නැහැ. අපි තියෙන ඩිෆෝල්ට් පැකේජ් එකේම මේ ක්ලාස් එක ලියමු. රයිට්? එතකොට මෙතන අපි කරන්න ඕනේ එකම දේ ක්ලාස් නේම් එක දෙන එක විතරයි. ක්ලාස් නේම් එක දෙනකොට අපි Java වල මුලින්ම කතා කරපු rules and regulations ඒ විදිහම තියෙනවා. පස්සේ අපි finish button එක click. හරි. එතකොට ඔයාලට වෙන අලුත් දෙයක් වෙනවා. අලින් මෙතන ඩිෆෝල්ට් පැකේජ් යටතේ කිසිම පැකේජ් එකක් තිබුණ නැහැ මේ මේ ඇප්ලිකේෂන් එකක් තිබුණ නැහැ දැන් අපි hello world කියලා දීපු Java ක්ලාස් එක හැදිලා තියෙනවා ඒත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් ඇති මෙන්න මේ development area එකට අලුතින් J frame එකක් ආවා ඊට අමතරව අපිට මෙන්න මෙතන palette tab එකක් ආවා palette මේ window එකේ palette tab එකක් අලුතින් add වුණා ඊට අමතරව properties tab එකකුත් add වෙලා තියෙනවා. Right? මෙන්න එතකොට අපි ගත්ත gear frame. එතකොට මේ interface එක දිහා බැලුවොත් එහෙම ඔයාලට මේ development environment මේ window එක ඔයාලට පේන ඇති. මෙතන design කියලා tab එකකුයි ඊට අමතරව source කියලා tab එකකුයි තියෙනවා. අපි application එක design කරනකොට මේ design කියන option එකේ ඉඳලා application එක develop කරන්න පුළුවන්. අපි මොනවාරි කෝඩින් කරනකොට මෙන්න මේ සෝස් කියන ටැබ් එක ක්ලික් කරලා සෝස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාලා මේ බින්දුව එක දිහා දැක්කොත් එහෙම ඔයාලට දැකලා පුරුදු දේවල් කීපයක් පේනවා. රයිට්. අපි බලමු. හරි. මේක දැකලා තියෙන දෙයක්. public static void main string args. අපි මුලින්ම Java class එකක් ලියලා ඔයාලට මතක ඇති main method එකක් ලියලා තමා code එකක් run කරන්න පටන් ගත්තේ නේද run වෙන application එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ application එකත්ලි main method එකක් තියෙනවා ඒකට මෙයා automatically හදාගෙන තියෙනවා මේ J frame එක හදා ගන්නකොට main method එකක් තමන්ගේ class එක ඇත එතකොට මේ class එක ගත්තොත් එහෙම class එකේ නම හැදිලා තියෙන්නේ public class hello world අපි දීපු ක්ලාස් එකේ නම extend javax string jframe ඔයාලට මතක ඇති extend කියන කීවර්ඩ් එක අපි පාවිච්චි කරා මොනවටද? මොන හරි සුපර් ක්ලාස් එකක සබ් ක්ලාස්ස් හදනකොට. දැන් එතකොට අපි මේ hello world කියන සබ් ක්ලාස් එක හදලා තියෙන්නේ javax වල string කියන පැකේජ් එකේ තියෙන jframe කියන ක්ලාස් එක. jframe කියන ක්ලාස් එකේ සබ් ක්ලාස් එකක් විදිහට අපි hello world කියලා ක්ලාස් එකක් හදාගෙන තියෙනවා. එතකොට IDE එක පාවිච්චි කරන එකේ තියෙන තව වාසියක් තමයි අපි normal text edit එකක් පාවිච්චි කරා නම් අපිට මුල ඉඳලම මේ හැම කෝඩ් එකකම අකුරක් ගානේ ටයිප් කරන්න සිද්ධ වෙනවා. හැබැයි IDE එකක් පාවිච්චි කරන නිසා මෙයා අපිට ඕන කෝඩ් එක basically තියෙන ඕන කෝඩ් එක ලියලා දෙනවා. අපිට ඉම්ප්ලිමන්ටේෂන් විතරයි කරන්න තියෙන්නේ. මෙයා මෙන්න ක්ලාස් එක හදලා තියෙනවා. ක්ලාස් එක ඇතුලේ main method එක අපිට ලියලා දීලා තියෙනවා. පැහැදිලිද? ඊට අමතරව අපි මෙතන expand කරලා බලුවොත් එහෙම මෙයා automatically generate කරගන්න කෝඩ් එකක් ලියාගෙන යනවා. දැනට පේලි කීපයයි තියෙන්නේ. අපේ application එක step by step develop වෙගෙන යනකොට මෙයා මේ generate කරගන්න කෝඩ් එක automatically develop කරගෙන යනවා right
එතකොට අපි අපේ design tab එකට යමු මේ වෙනකොට අපේ application එකේ form එක විතරයි ඇවිල්ලා තියෙන්නේ අපි simpleම application එකක් විදියට පොඩි button එකක් දාලා ඒ button එක click කරනකොට label එක text එකක් display වෙන්න අපි ඉස්සල්ලාම ලියලා බලමු simpleම application එක හරි එතකොට මෙන්න අපේ JFrame එක තියෙනවා මේක තමයි අපිට අපි ඇප්ලිකේෂන් එක රන් කරනකොට පේන්න තියෙන ෆ්‍රේම් එක අපි මෙන්න මේ පැලට් ටැබ් එකට ගිහිල්ලා මෙතන තියෙනවා swing controls කියන එක යටතේ බටන් එක අපි මේ බටන් එක මේ අපේ ඩිසයින් ඒරියා එකට අරගෙන දාගන්න. එතකොට අපි මේ බටන් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ ඒරියා එකට ආවට පස්සේ අපිට මේ බටන් එක ප්ලේස් කරන්න පුළුවන් මේ ඒරියා එකේ. ඕන අපිට හොඳ ලොකේෂන් එකක් මෙහෙම සිලෙක්ට් කරගෙන බටන් එක ප්ලේස් කරන්න පුළුවන්. මේ අපි මේ එක කෝනර් සයිඩ් ගියපුවාම ඒ මොන හරි එක ලොකේෂන් එකක් සිලෙක්ට් කරගන්න ලොකේෂන් එක ප්ලේස් කරන්න දෙනවා. අපි දැනට මේ අපේ පළවෙනි ඇප්ලිකේෂන් එක නිසා අපි මේ බටන් එක මේ ජී ෆ්‍රේම් එකේ මැද ප්ලේස් කරගන්න. හරි? ජී ෆ්‍රේම් එකේ මැද ප්ලේස් කරගෙන අපි බලමු සෝස් ඒරියා එකට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ෆ්‍රේම් එකට බටන් එකක් අරන් දාලා සෝස් එකට ගිහින් බැලුවොත් එීම ඔයාලට පේනවා අපි ලියපු කෝඩ් එකට අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා වේරියබල් එකක් J button 1 කියලා. එතකොට මේ J button 1 එකේ access modifier එක private මේකත් Java X වල string කියන package එකේ J button කියන class එකේ කියන්නේ J button කියන type එකේ J button 1 එකක් තමයි අවිලා. අර මතකද අපි අන්තිමට කතා කරපු object oriented programming ගැන කතා කරපු කාලේ මතකද අපි packages ගැන කතා කරා ඒ වගේම යම් කිසි class setting අපිට objects ඒ වගේම variable හදන්න පුළුවන් කියලා කිව්වා මෙන්න ඒ කියන දේ සිද්ධ වෙලා තියෙනවා Java X වල swing කියන package එකේ තියෙන J button කියන class එකේ type එකෙන් අපි variable එකක් හදලා තියෙනවා අපි නෙවෙයි මේ automatically එක හදාගෙන තියෙනවා අපි දැන් පොඩි වෙනසක් කරලා බලමු ආයවතාවක් design window එකට ගිහිල්ලා design window එකේ තියෙන J button එක උඩ අපි right click කරමු. මං හිතරම් කියපු දේ අහුණා කියලා J button එක උඩ right click කරන්න. right click කරාට පස්සේ අපිට මෙන්න මෙහෙම option keypad එනවා. edit text, change variable name, bind event වගේ option keypad. අපි මෙතන change variable name කියන option එකට යමු. right? ඔයාලට මතක ඇතිය කලින් තිබුණේ J button 1 කියලා ඒ හදාගත්ත variable එකේ නම. අපි මෙතන button එකට අපිට පාවිච්චි කරන්න ලේසි වෙන නමක් දෙමු. අපි සමස්තයක් විදිහට button එකට නමක් දෙනකොට මුලින්ම පාවිච්චි කරන අපුරුදු දෙයක් prefix එක btn කියලා. මම පුරුදු වෙලා ඉන්නේ btn කියලා use කරන්න. ඔයාලා මොන හරි ඔයාලට ආවේණික වුණ ක්‍රමයක් පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නේ button එකට නම් btn කියන අපුරුදු. btn අපි මේ button එක click me කියලා දෙන්න හිතන් ඉන්නවා කියලා හිතමු. අපි මේ බටන් එකට මතක තියෙන නමක් දෙමු. click me. ඔතන මතක තියාගන්න ඔයාලට මතක ගැදී අපි Java code කරනකොට variable name එකක් දෙනකොට name එකේ name එක වචන කීපයක එකතුවක් නම් තියෙන අපි අතරමැද spaces තිබෙන්නේ නැහැ. ඒ ඒ rules and regulations ඒ විදිහටම පාවිච්චි කරනවා right? button click me කියලා අපි මේකට නම දීලා okay කරා. දැන් අපි ආපහු source area එකට ගිහින් බැලුවොත් එහෙම ඔයාලට මේ source area එකේ වෙනේවි කලින් තිබුණ variable එක J button 1 කියලා තිබුණ එක btn click me කියලා rename වෙලා තියෙනවා. ඒකට ඔයාලා පුරුද්දක් විදිහට තියාගන්න ඔයාලා මොන හරි code එකක් ලියන්න යනකොට ඔයාලා පාවිච්චි කරන හැම control එකකටම ඔයාලට පහසුවෙන් අඳුරගන්න පුළුවන් නමක් දෙන්න. ඊට පස්සේ මෙතන අපි J button 1 කියලා පේන්න තියෙන එක හරි නැහැ නේ. අපි මේ බටන් එකේ ඩිස්ප්ලේ වෙන්න තියෙන ටෙක්ස්ට් එක වෙනස් කරමු. right? ඒකටත් අපි කරන්නේ බටන් එක උඩ right click කරලා edit text කියලා ඔප්ෂන් එක එනවා. edit text වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන නමක් දෙන්න. මෙතන අපි දෙමු click me කියලාම දෙමුකෝ. c l i c a me. right? දුර මෙතන නම් ස්පේස් තිබුණාට කමක් නැහැ. මේක අපිට ඇප්ලිකේෂන් එකේ පේන්න තියෙන බින්දුව. මේකේ අපිට නම් හිම කැමති විදිහට spaces තියලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක issue එකක් නෑ. right?
අපි ඒක වෙනස් කරා කියලා සෝස් එකට ගිහින් බැලුවොත් එහෙම සෝස් එකේ මෙතන මුකුත් වෙලා නැහැ. හැබැයි අපි මේ කෝඩ් එක ඇතුළට ගිහින් බැලුවොත් එහෙම ඔයාලට වෙන්නේ නැති මේ බටන් ක්ලික් වී කියන එකේ ටෙක්ස්ට් එක සෙට් කරලා තියෙනවා ක්ලික් ස්පේස් එකක් මේකේ. රයිට්? මං කියුවේ අර මුලින්ම මුකුත් තිබුණ නැති එක අපි කෝඩ් එක ලියන යනකොට මෙයා ඔටෝමැටිකලි මේ කොටස ඩිවලොප් කරගෙන යනවා. රයිට්. යාපහු ඩිසයින් වින්ඩෝ එකට යමු. ඩිසයින් වින්ඩෝ එකට ගිහලා ඔන්න ක්ලික් මී කියලා බටන් එකක් දාගත්තා. වෙන්න ඕනේ දේ තමයි ක්ලික් මී කියන බටන් එක ක්ලික් කරනකොට අපිට ඩිස්ප්ලේ වෙලා පෙන්වන්න ඕන hello world. අපි hello world කියන එක ඩිස්ප්ලේ වෙන්න ලේබල් එකක් කරන් දාගන්න. බටන් එක ගත්ත ක්‍රමයටම ලේබල් එක උඩ ක්ලික් කරලා මේ ඒරියා එකට ඇවිල්ලා දැන් මේ ක්ලික් මී කියන බටන් එකත් එක්ක මේක align කරගන්න අපිට දෙනවා. ලේබල් එක අපි ප්ලේස් කරගන්න. පස්සේ අපිට පුළුවන් මේ ලේබල් එකේ සයිස් එක වෙනස් කරන්න. කිසි ප්‍රශ්න නැහැ. ආයව තවම මේ මුල්ම කාල නිසා වලට පෙන්වන්න නම් අපි මෙතෙන් ලේබල් එකක් ඇඩ් කරගත්තා පස්සේ මේ එයා sync package එකේ j label කියන class එකෙන් j label 1 කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඔයාලට මතක ඇති int number 1 කියලා ගත්තා වගේ. j label 1 right string my name කියලා ගත්තා වගේ j label 1 sorry j label 1 පැහැදිලිද කියලා හිතා right ඊට පස්සේ අපි මේ j label එකටත් කලින් විදිහටම variable name එක දෙමු අපි මම පුරුද්දක් විදිහට දෙන label එකට lbl කියන prefix එක lbl display කියලා දෙන්න lbl display ඕකේ කරා අපිට මුලින්ම මේකේ මුකුත්ම අකුරු පේන්න තියෙන්නේ නැති නිසා මම මේක right click කරලා edit text කියන option එකට ගිහිල්ලා මේ text එක අයින් කරලා දානවා. right. දැන් අපිට දැන් label එකක් තියෙනවා කියලා පේන්නේ නැහැ. හරි. දැන් මට ඕනකම තියෙන්නේ මේ button එක click කරනකොට hello world කියලා අපි දීපු label එකේ display වෙනවා. මම දැන් code කරන්න පටන් ගන්න යන්නේ click me කියන බටන් එක උඩ මම right click කරලා මෙන්න මෙතන තිබුණ option කීපයක් එතන හතරවෙනි option එක තියෙනවා events වල action වලට ගිහලා action perform කියන option එකට මම යනවා මේ කියන දෙයම ඔයාලට default මේ බටන් එක උඩ double click එකක් දුන්නත් ඒකට යන්න පුළුවන් හැබැයි පුරුද්දක් විදිහට තියාගන්න right click කරා events action action perform මොකද අපි ඉදිරියට තව මේ මෙතන තියෙන වෙනත් events ගැන කතා කරනවා ඒ නිසා මේ ක්‍රමයට පුරුදු වෙලා ඉන්නකොට ඔයාලට ලීසි කරනවා action perform ඔන්න අපිට දැන් කෝඩ් එක ලියන්න ආ මොකද්ද තියෙන්නේ private void void method එකක් මෙයා ලියාගෙන තියෙනවා button click me කියන එක action perform වෙනකොට අපිට ඔන්න මේකට sign කරලා දාලා මෙතන ලියන්න ගන්න පුළුවන් ඔයාලට මතක ඇති curly brackets එකක් curly bracket එකක් ඇවිල්ලා තියෙනවා අපි මේ curly bracket එක ඇතුලේ මේ method එක අල්ලුවේ right අපි නම් method එක implement කරන්න පටන් ගමු මොකක්ද වෙන්න ඕනේ click me කියන button එක click වෙනකොට වෙන්න ඕනේ මේ කියන්නේ බටන් එක තුනක් තියෙන ක්ලික් ඉවෙන්ට් එක තමයි බයි ඩිෆෝල්ට් එන්නේ කියන ඇක්ෂන් එක වෙන්නේ ක්ලික් වෙන එක වෙන්න ඕනේ දේ තමයි අපි අර ගත්ත ලේබල් ඩිස්ප්ලේ කියන එකේ තියෙන ටෙක්ස්ට් එක hello world කියලා වෙන්න ඕනේ අපිට ඒක දෙන්න පුළුවන් ක්‍රමය තමයි අපි ගත්ත ලේබල් එකට දීපු නම තමයි lbl display right මෙන්න මෙතන පොඩ්ඩක් මතක තියාගන්න මට මෙතන පුළුවන් lbl display කියලා ටයිප් කරන්න හැබැයි අපි පුරුද්දක් විදිහට මේ විදිහට සම්පූර්ණ නමම අපි ටයිප් කරන්නේ නැහැ. මෙන්න මේක IDE එකක් පාවිච්චි කරන එකේ තියෙන තවත් වාසියක්. අපිට පුළුවන්කම තියෙනවා සම්පූර්ණ නමම ලියන්නේ නැතුව LBL කියලා ටයිප් කරලා ඩිස්ප්ලේ දන්ට එකම එක ලේබල් එකක් තියෙන නිසා මම ප්‍රෙස් කරන කී දෙක කියන්නම් හොඳට මතක තියාගන්න. Control key එකයි space key එකයි ප්‍රෙස් කරපුවම මේ ඔටෝමැටිකලි අපි දීලා තියෙන ලේබල් වල නම කිව් මේක ෆිල් කරගන්න. අපි ලේබල් කීපයක් දීලා තිබුණා LBL display, LBL name, LBL last name ඔය වගේ තිබුණා. අපි LBL D කියලා ගහලා control key එකත් එක්ක space key එක press කරා නම් ඒ ඔටෝමැටිකලි ඉතුරු ටික ෆිල් කරගන්න. ඊට පස්සේ වෙන්න ඕනේ මොකද්ද? මේ ගත්ත ලේබල් එකේ text එක අපි set කරන්න ඕනේ hello world කියලා. එතකොට මෙන්න මේ LBL display කියන
වේරිබල් එකට වෙන්න ඕන දෙයක් තමයි කියන්නේ ගත්ත ඔබ්ජෙක්ට් එකට වෙන්න ඕන දෙයක් තමයි dot text එක set වෙන්න ඕන set text කියලා මෙතඩ් එකක් තියෙනවා set text මම මෙතන සම්පූර්ණ වචනම ටයිප් කරන්නේ control එකයි space එකයි ගහපුවම set text කියන ඔප්ෂන් එක එනවා මම මේ ඔප්ෂන් එකට යන්න enter key එක press කරා right lbl display dot set text මෙන්න මෙතෙන් අපිට ඕනේ text එක දෙන්න පුළුවන් අපි මතක ඇති අපි string එකක් දෙනකොට අපි double quotation ඇතුලේ තමයි දුන්නේ එහෙනම් අපි double quotation ඇතුලේ hello world කියලා type කරමු right එතකොට මෙන්න අපි code එක ලියලා ඉවරයි lbl display කියලා ගත්ත object එකේ text එක set කරනවා hello world කියලා ඔන්න අපිට ඕන කෝඩ් එක ලියලා ඉවරයි. දැන් අපි මේක රන් කරන්න ඕන. රන් කරාම දැන් අපි design window එකට ගිහින් බලුවොත් එම අපිට click key කියලා ගත්ත button එක පේන්න තියෙනවා. අපි ගත්ත label එකේ text එක සම්පූර්ණයෙන් align කරලා දාපු නිසා label එක අපිට පෙන්වන්නේ නැහැ. හැබැයි අපි මේක රන් කරොත් එම මේ click key කියන button එක press කරාම label එකේ display window නේ hello world කිය. අපි අපි ලියපු කෝඩ් එකක් රන් කරන ක්‍රමය තමයි මෙතන තියෙනවා රන් කියලා ඔප්ෂන් එකක්. මෙතන ගිහිල්ලා වල්ලා රන් ප්‍රොජෙක්ට් කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කීබෝඩ් එක පාවිච්චි කරලා F6 කියන කී එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා රන් ප්‍රොජෙක්ට් ඔප්ෂන් එක. ඒකත් මෙතනින් අපි රන් ගිහිල්ලා රන් ප්‍රොජෙක්ට් වලට ගියත් F6 ක්ලික් කරත් මෙතන ක්ලික් කරත් අපිට යන්නේ අපි එකම දෙයට අපි මේ තියෙන ඔප්ෂන් තුනක පාවිච්චි කරනවා මම ඉස්සල්ලාම පාන වන් ප්‍රොජෙක්ට් කියන ඔප්ෂන් එකට යන්නේ ඒකෝ මේ අහනවා මේන් ක්ලාස් එක විදිහට මොකද්ද තියාගන්න ඕනේ කියලා මොකද අපිට මෙතන ක්ලාසස් කීපයක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා දැනට බයි ඩිෆෝල්ට් අපි ගාව තියෙන හෙලෝ වර්ල්ඩ් කියන ක්ලාස් එක විතරයි ඒ කියන්නේ මෙන්න මෙතන අපි මේ ලියාගත් හෙලෝ වර්ල්ඩ් කියන ක්ලාස් එක විතරයි අපි එහෙනම් මේන් ක්ලාස් එක විදිහට මෙන්න මේ හෙලෝ වර්ල්ඩ් කියන ක්ලාස් එක දෙමු ඕකේ කරගන්න එක වතාවයි අහන්නේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ right දැන් මෙයා මෙන්න run වෙන්න try කරා හරි එතකොට මේ ඇත්තම කියනවා මේක මගේ ඩෙස්ක්ටොප් එකේ වම් පැත්තේ ඉහළ කෙළවරේ තමයි පේන්න පටන් ගත්තේ එතකොට ඔයාලා ගෙදර දික් කරලා බලනකොට එක පේනෙන්න තියෙවි එහෙනම් මම මේ click me කියන බටන් එක click කරා hello world කියලා print උනා නේ මේ display වෙන්න පටන් ගත්තා මට සාමාන්‍ය වින්ඩෝ එකක් ක්ලෝස් කරන ක්‍රමයට මේ වින්ඩෝ එක ක්ලෝස් කරන්න පුළුවන් ෆුල් ස්ක්‍රීන් දාන්න ඕන නම් ෆුල් ස්ක්‍රීන් දාන්න පුළුවන් මිනිමයිස් කරන්න පුළුවන් ඊට අමතරව මේක ක්ලෝස් කරන්න ඕන නම් ක්ලෝස් බටන් එක පාවිච්චි කරලා ක්ලෝස් කරන්න පුළුවන් ඔන්න අපිට තිබුණ සිම්පල්ම ඇප්ලිකේෂන් එක මේ වෙලාවේ ඩෙවලොප් කරා ඒ වගේම මතක තියාගන්න අපි ප්‍රොජෙක්ට් එක රන් වෙන්න දුන්නාට පස්සේ රන් වෙන්න දීපු ප්‍රොජෙක්ට් එක ක්ලෝස් කරන්න නැතුව අපිට මෙතන මුකුත්ම ඩෙවලොප්මන්ට් එකක් කරන්න බෑ අනිවාර්යයෙන්ම අපි රන් වෙන ප්‍රොජෙක්ට් එක ක්ලෝස් කරලා ඉන්නවා. හරි. ඊට පස්සේ අපි මේ කරපු ඇප්ලිකේෂන් එකටම තව පොඩි දෙයක් ඇඩ් කරන්න බලමු. දැන් අපි මෙතන තිබුණ text sorry label එකේ අපි දීපු text එක display කරන්න try කරේ. අපි දැන් first step එක ඉස්සරහට යමු. අපි මේ අපේ ජීෆ්‍රේම් එකට අපි ඇඩ් කරගමු text field එක. ඊට පස්සේ අපි මේ text field එකට මොනවා හරි දෙන නමත් එක්ක hello කියන කොටස display වෙන්න ගමු. උදාහරණයක් විදිහට මම මෙතන text field එකක් අරන් දාලා මේ text field එකේ මම හෂාන් කියලා type කරොත් එහෙම hello හෂාන් කියලා එන්න. right? එහෙනම් මම text field එකක් අර කලින් කතා කරපු ක්‍රමයටම අරගෙන මගේ ජීෆ්‍රේම් එකට place කරගන්නම්. අර අපි ගත්ත නේ මෙතන අපි දෙන්නන්නේ අර කලින් අරන් තියෙන ලේබල් එකත් එක්ක කොච්චර ගැප් එකක් තියෙන්න ඕනද වගේ දේවල් තමයි මෙතන මේ පෙන්නන්නේ අපි එහෙම නැතුව මේ කැමති තැනක ප්ලේස් කරගමු දැනට right text field එකක් ගත්තා text field එකෙත් අපි variable name එක වෙනස් කරගමු text field එකට මම දෙනවා prefix එක txt කියලා txt my name කියලා දෙන්න මෙතන මයි කතාවක් ඕනේ නේම් කියලා දෙන්න. txt name අපි මෙතනත් මොකුත්ම මුලින් ගියේ text field 1 කියලා හැම මොකුත් display වෙන්න ඕනේ නැහැ. මොකද මේක මම අයින් කරේ නැත්තම් මේ 1 එක run කරාම
ජේටික්ස් ෆිල් 1 කියලා පෙන්වනවා. එහෙනම් පෙන්න එක හරි කතයි. මම මේකේ එඩිට් ටෙක්ස්ට් ගිහිල්ලා ටෙක්ස්ට් එක අයින් කරගන්නවා. රයිට්. දැන් මට ඕනකම තියෙන්නේ මෙතන මොන හරි ටෙක්ස්ට් එකක් දීපුවාම ඒ ටෙක්ස්ට් එක ලේබල් එකේ පෙන්වන්න ඕනේ hello කියන කොටසත් එක්ක. රයිට්. අපි ඉස්සල්ලාම hello කොටස් පැත්තක දාලා මෙන්න මෙතන දෙන ටෙක්ස්ට් එක විතරක් ඩිස්ප්ලේ කරන්න try කරමු. රයිට්. එහෙනම් මම කරන්න ඕනේ click me එකකට මම double click එකක් දුන්නත් අර කලින් දැක්ක යනවා. එහෙම නැත්නම් right click කරලා event action form වලට ගියත් මම අර develop කර කර හිටපු තැනට යනවා. Right. දැන් මෙතන කරලා තියෙන ඔය LBL display වල text එක hello world කියලා හදමු. හැබැයි මම දැන් try කරන්නේ මම අර දීපු text field එකට දීපු text එක අරගෙන මේ label එකේ display කරන්න. ඒ නිසා මම ඔයාලට මතකයි අපි කතා කරා syntax and semantic rules ගැන. ඒකට මෙතන අපි semantic ගැන කතා කරොත් එහෙම මීට කලින් ඕනේනේ අපි text box එකේ තියෙන text එක ගන්න. right. එහෙනම් අපි label එකේ display කරන්න කලින් කරන්න ඕන දෙයක් තමයි අපි string variable එකක් ගමු. string variable එකක් ගමු. string මම string කියලා සම්පූර්ණයෙන් type කරන්න str කියලා type කරලා control එකයි space එකයි press කරනවා. එතකොට string කියන suggestion එක දෙනවා. enter key එක press කරාම string කියන එක complete වෙනවා. string my name කියලා දෙමු. my name ඔන්න අපි my name කියලා string variable එකක් ගත්තා. ඊට පස්සේ අපි මේ my name කියන එකට assign කරගමු අර අපි ගත්ත text field එකේ දෙන text එක. එහෙනම් my name මම සම්පූර්ණයෙන්ම type කරේ නැහැ. control එකයි space එකයි click කරාට පස්සේ my name කියලා ආවා. my name කියන එක සමාන වෙනවා මොකේදද txt name. txt name කියන්නේ මොකද්ද? අපි අර ගත්ත text field එකට දීපු නම accessible name එක. dot text එකක් set කරනවා නම් අපි set text කියලා දුන්නා වගේ text එකක් ගන්නවා නම් අපිට තියෙනවා get text කියලා method එක. get text මොකේ තියෙන text එකද ගන්න ඕනේ? txt sorry මෙච්චරයි my name කියලා string variable එකක් ගත්තා. ඒ string variable එකට assign කරගත්තා txt name කියලා ගත්ත text field එකේ තියෙන text එක. ඒ text එක ගත්ත ක්‍රමය මොකද්ද? dot get text කියලා method එකක් තියෙනවා. inbuilt method එකක් java වල. ඒ get text කියන method එක පාවිච්චි කරලා අපි my name කියලා ගත්ත string variable එකට අපේ ඒ තියෙන text එක assign කරනවා. දැන් මොකද වෙන්න ඕනේ? අපි මේ hello world කියන වෙනුවට අපි display කරන්න ඕනේ මොකද්ද? කට හරි කියන්න පුළුවන්ද අපි මෙතන මොකද්ද අපි මෙතන දෙන්න ඕනේ? my name string variable එකක් ගත්තා my name කියලා. my name කියලා ගත්ත එකට assign කරගත්ත අපි දීපු text field එකේ තියෙන text එක. එහෙනම් අපි මෙතන my name එක display කරා නම් වැඩේ හරි නේද? my name එක display කරත් එම label එකේ තියෙන text එක my name වෙලා තියෙනවා. my name කියන එකට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? අර text box එකේ තිබ්බ text field එකේ තිබ්බ text එක. අපි අපහුවතාවක් run කරලා බලමු. run කරා. ඔන්න cursor එක ඇවිල්ලා තිනවා text field එකට. මම මෙතන හෂාන් කියලා දෙනවා. click me button එක click කරාට පස්සේ මේ label එකේ තිබුණ text එක හෂාන් කියලා වෙනස් වුණා. මේකේ තව step එකක් ඉස්සරහට යනවා නම් අපිට ඕනකම තියෙනවා hello හෂාන් කියලා දෙන්න. ඔයාලට මතකයි නේද අපි numbers දෙකක් එකතු කරලා answer එක දානකොට answer is කියලා දානකොට කොහොමද දන්නේ? අපි hello කියන කොටස string එකක් විතර text එකක් විතර දෙන්න ඕන නිසා double quotation ඇතුලේ hello concat කරන්න ඕන නිසා plus mark එකක් දැම්ම. මතක ඇති නේද? මේක run කරලා බලමු මෙතන පොඩි issue එකක් එනවා. run කරා. මේ හෂාන්. click me hello හෂාන්. මෙතන gap එකක් නැහැ නේද? ඔයාලට වෙනද hello හෂාන් gap එකක් නැහැ. මොකද්ද අපි gap එක ගන්න ඕන නම් කරන්නේ? මම මෙතන hello world පස්සේ පොඩි ස්පේස් එකක් තිබ්බනම් හරි ඕකේ වෙනවා නේ. right run කරමු බලන්න. අෂා ඉක්කින් hello අෂා හරි නේද? right එතන අපිට ඕන නම් මේක ඉස්සරහින් සරදේවා exclamation mark එකක් දා ගන්න ඕන නම්
ඉස්ස මෙතන අපි මේ තීනවා පැහැදිලිව පේන්න පොඩි පොඩි ස්පේසස් ටිකගෙන හෙල්ලෝ කන්කැටනේට් කරගත්තා නියම් ආයෙත් කන්කැටනේට් කරගන්නවා එක්ස්ක්ලමේෂන් මාර්ක් එක අෂා හෙලෝ අෂා හරි එතකොට ඔන්න අපි ඩිවලොප් කරන්න තිබ්බ සිම්පල්ම ඇප්ලිකේෂන් එකක් ඩිවලොප් කරා බටන් එකක් ලේබල් එකක් ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තියෙන මොකක්ද අපි කරේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ තිබුණ ටෙක්ස්ට් එක අරගෙන ලේබල් එකට ඩිස්ප්ලේ කරා බටන් එකක් ක්ලික් වෙනකොට ඔන්න ඔයාලට කියලා දෙන්න පුළුවන් උප්පරිම සරල ක්‍රමයට සිම්පල්ම ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් NetBeans පාවිච්චි කරලා හදාගන්න ක්‍රමය. රයිට්. එතකොට ඔයාලා දැන් දන්නවා text field එකක තියෙන text එකක් variable එකකට ගන්නේ කොහොමද? අපි කලින් නම් ඔයාලට මතකයි නේද? අපි scan method එක හරි එහෙම නැත්නම් command line එකේ හරි අපි දෙන දෙයක් අපි declare කරපු variable එකකට ගත්ත තුමේ මතකයි නේද? අපි java course එක කරනකොට කරා. මතකද? මෙතනදී අපි අලුතින් දෙයකට කරේ මෙතන interface එකක් ගන්න තියෙන්නේ. ඉන්ටර්ෆේස් එකේ යූසර් ඉන්පුට් කරපු දෙයක් ඉන්පුට් කරේ කොහෙටද මෙතන නම් ඉන්පුට් කරේ text field එකට මේ text field එකේට දීපු ඉන්පුට් එක අරගෙන variable එකට assign කරා ඊට පස්සේ අපි ඒ variable එක පාවිච්චි කරලා ඒක තව දෙකට මේ use කරා මොකද්ද මොකෙටද අපි use කරේ ඒක label එක display කරන්න use කරා එතකොට ඔයාලට අද අලුතෙන් හම්බුන දේවල් ටිකක් තමයි inbuilt method දෙකක් හම්බුණා get text අනිත් එක set text මතකද right මම මෙතන run වෙන application එක close කරන්න අපේ code එක ඇතුළට ගිහින් බලුවොත් එහෙම මෙයා automatically ලියා ගන්න code එක ඇතුළේ text එක set කරන ඒවා කොහොම ඒ automatically generate කරගෙන දිනනවා ඊට අමතරව අපි ලියපු code එක තියෙනවා button එකේ click event එක ඇතුළේ මේ මෙතඩ් එක තියෙනවාට අමතරව මේන් මෙතඩ් එක එයා ලියාගෙන ඉන්නවා. හරි. අපි යමු ඊළඟ ඔප්ෂන් එකට. දැන් ඔයාලා මේ ඇප්ලිකේෂන් එක පොඩි ඇප්ලිකේෂන් එකක් ඩිවලොප් කරා. මම ඔයාලට තව ලස්සන දෙයක් මේක දෙන්නම්. අපි මේ ඩිවලොප් කරපු ඇප්ලිකේෂන් දැන් ඔයාලා දැකලා තියෙන මොන හරි ඇප්ලිකේෂන් එකක් ඔයාලගේ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන බටන් එක මේ icon එක click කරනකොට application එක open වෙන වගේ තියෙනවනේ. අපි බලමු මේ හදාගන්න application එක මේ වෙන කාට හරි user කෙනෙක්ට දෙනකොට මේක දැන් මම තාම setup එක හදන හැටි කියලා දෙන්නේ නැහැ. කොහොමද මම මේක setup එක හදන හැටි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට ඒකට යන්න path එක විතරක් මම කියලා දෙන්නම්. අපිට ඕන වෙනවා දැන් මේ මේක කාට හරි user කෙනෙක්ට දෙනකොට දැන් මෙහෙම මේ ID එකත් එක්ක මේක මේ run කර කර බලන්න කියලා application එක දෙනවා නම් තේරුමක් නැහැ නේ. අගර මැෂින් එක ඉන්ස්ටෝල් කරාම පේන විදිහක් තියෙනවනේ අපි බලමු මේ පේන විදිහට මේක හදාගන්නේ කොහොමද right ඔයාලට මෙන්න මෙතන run කියන බටන් එකේම පහළ පේනවා ඉතින් build කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඊට අමතරව clean and build project කියලා ඔප්ෂන් එකක් තියෙනවා මම අර කලින් run කියලා ගත්ත දැනම run වල run test project ඊළඟ ඔප්ෂන් එක තියෙනවා build project සහ clean and build project කියලා අපි මෙතන මම දැන් කීප වතාවක් මේක බිල්ඩ් කරපු නිසා එතන සමහර issues තියෙන නිසා මම clean and build කියන option එකට යනවා. ඊට කලින් මම පෙන්නලා ඉන්නම් අපි මේ project එක save කරපු location එක save කරපු දැන් මේ මගේ screen එකේ ඔයාලට file explorer එක පෙන්වනවා. එතකොට මේ file explorer එකේ ඔයාලට මතකයි මම මේක save කරේ D වල users ලාගේ documents වල NetBeans project වල hello world කියන තැනනේ මෙන්න මේ hello world කියන folder එක වලට පේන ඇති වලට මේනට build කියලා folder එකක් තියෙනවා ඊට පස්සේ NetBeans project source esto වගේ folders කීපයක් එක්ක xml file එකක් එහෙම පේන්න තියෙනවා දැන් මම ඔයාලට මෙන්න මේ කියන set එකත් එක්කම අලුතෙන් මේකට මම build කරාම අලුතෙන් මේකට අලුතෙන් folder එකක් හැදෙනවා අපි බලමු මේ හැදෙන folder එක මොකක්ද කියලා ඇති මෙන්න මේ folders සහ files විතරයි අපිට පෙන්වන්න තිබුණේ ඊට අමතරව මම දැන් කරන්න යන්නේ run කියන option එකට ගිහිල්ලා build කියන option එකට යන්න පුළුවන් build වලට වඩා හොඳයි clean and build project කියන option එකට මම යනවා
ක්ලීන් ඇන්ඩ් බිල්ඩ් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙයා බිල්ඩ් කරලා ඉවරට මෙතන බිල්ඩ් වෙච්ච විස්තරය පෙන්නලා බිල්ඩ් සක්සස් කියලා වැටෙනවා. හරියට වුණොත් තමයි සක්සස් කියලා වැටෙන්නේ මොන හරි ඉෂුස් තිබුණොත් සක්සස් කියලා වැටෙන්නේ නැහැ. දැන් මම අපහු ෆයිල් එක්ස්ප්ලෝර් එකට ගිහිල්ලා බලුවොත් එහෙනම් ඔයාලට පේනදී ඩිස්ට් කියන ෆෝල්ඩර් එකක් ඇඩ් වෙලා තියෙනවා පේනවා. කලින් තිබුණේ නැහැ මෙන්න මේ ඩිස්ක් කියන ෆෝල්ඩර් එක ඇවිල්ලා තියෙනවා. ඩිස්ක් කියන ෆෝල්ඩර් එක ඇතුළට මම ගිහින් බලුවොත් එහෙම මෙයා ජෙනරේට් කරගෙන තියෙනවා ජා ෆයිල් එකක්. රයිට් මෙන්න හරි ලස්සන දෙයක්. මෙන්න මේ ජා ෆයිල් එක උඩ මම ඩබල් ක්ලික් කර දුන්නොත් එහෙම මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා. මම මෙතන අශාන් කියලා දුන්නොත් එහෙම අර සාමාන්‍ය විදිහට වැඩ කරනවා. පැහැදිලිද? එතකොට අපිට කාට හරි දෙනවා නම් අපේ ප්‍රොජෙක්ට් එක විදිහට මේ ජා ෆයිල් එක හෑන්ඩ් ඕවර් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි කාටවත් source code එක දෙන්නේ නැහැ මේ java file එක ගත්ත කියලා කාටවත් මේකේ source code එකක් බලන්න පුළුවන් කමක් නැහැ. පේනවා නේද? ආ ඉතින් මේක බලලා වැඩක් නැහැ නේ කාට. එතකොට ඔයාලට මේක test කරලා බලන්න පුළුවන්. ඔයාලගේ machine එක develop කරලා java file එක අරගෙන තව කාගේ හරි machine එකක java runtime environment එක විතරක් install කරලා java file එක run කරලා බලන්න. එතකොට මම තව දෙයක් ඔයාලට පෙන්නන්නම් මේ disk folder එකට ගිහිල්ලා දැන් අපිට නිකන් මේ විදිහට දින කරිනේ නේ අපි නිකන් roughly ඕන්නම් කරන්න පුළුවන් මෙන්න මේක right click කරලා අපිට පුළුවන් මේක send to desktop send to desktop කරාම මොකද දන්නවද මෙයා shortcut එකක් හදාගන්න කොහොමදී මට මගේ desktop එක පෙන්වන්න පුළුවන් මේ දෙක බය තමයි තියෙන්නේ all right මගේ desktop එක පේනවා නේද right මේ අපි අර හදාගත්ත shortcut එක මෙතෙන්ද ඇවිල්ලා තියෙනවා ආ මේ ආ පොඩ්ඩක් हेटी ऑटोमेटिकली මේ විදිහට ෂෝට්කට් එකක් හදාගෙන සෙටප් එකක් හදන්න ඕනේ පාත් එක කියලා දෙනවා ඔක ටිකක් ලොකු වැඩක්. ඔයාලට රෆ්ලි නිකන් අන්තිමේදී වෙන්න ඕනේ දේ දිනවනේ නේද? වෙන්න ඕනේ අපි අර හදාගත්ත ජාව ෆයිල් එක මොන ක්‍රමෙන් හරි තව මැෂින් එකකට දාගන්න එකනේ වෙන්න ඕනේ. සෙටප් එකක් හදලකින් වෙන්නේ ඒක. රයිට් මම මේ ක්ලෝස් කරන්න. මේ මම අයින් කරලා දාන්න. මේ ඔයාලට මතකද මේ මම අර මුලින්ම කිව්වා මේ Python වල කෝඩ් කරනකොට Python කියලා ID එකක් use කරනවා කියලා කිව්වා මතකද? ඉතින් මේ Python code blocks අපි C වලින් එහෙම code කරනවා නම් code blocks right මේ අපි කලින් හදපු application එකේ පේන්න තියෙන්නේ මේක අපිට ඕන නම් මෙතනින් අයින් කරලා දාන්න මෙතනින් අයින් කරලා දාන්න පුළුවන් පස්සේ ගන්න පුළුවන් වෙන විදිහට මෙතන right click කරලා close කරොත් එහෙම මේක අයින් වෙලා යනවා. ඒතර මේ අපි අර මුලින්ම දැක්කා වගේ window එක තියෙන්නේ අපි ඊළඟට පොඩ්ඩක් හරි ඉන්ට්‍රෙස්ටිං අඩක් කරමු. මේ දැන් ඔයාලා බේසික් අයිඩියා එකක් ගත්තනේ සිම්පල් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප් කරන්න කොහොමද කියලා. අපි ඔය කියපු දේ පළවෙනි දවසේ නිසා තා පොඩ්ඩක් මේක තහවුරු වෙන්නත් එක්ක තව ටිකක් වැඩි ආස හිතෙන්නත් එක්ක සිම්පල් කැල්කියුලේටර් එකක් හදන්න try කරමු. මේ කතා කරපු දේවල්ම ආපහු වතාවක් බොහෝ දුරට කතා වෙන එක වෙන්නේ තව මොනවා හරි ටිකක් ඇඩ් වෙයි. වැඩි දේවල් ඇඩ් වෙන්න අපි මොකද මේ ලොකු දේවල් කරන්න ගියොත් ඔයාලට තේරෙන්නේ නැති වෙනවනේ. ඔයාලා අද මේ කරන ටිකෙන් සෑහෙන දේවල් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන එකට තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයාලා කොච්චර දුරට මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගත්තද කියන්නේ. රයිට්. එහෙනම් අපි අලුතෙන් හිතන්නකෝ දැන් ඔයාලට සිම්පල් කැල්කියුලේටර් එකක් හදාගෙන අර විදිහට මැෂින් එකේ ඔයාලා හදාගන්න සිම්පල් කැල්කියුලේටර් එක දාගෙන ඉන්න තිබුණත් එහෙම හරි හොඳයි කියන මේ ඉතලා සිම්පල් කැල්කියුලේටර් එකක් හදන්න ගමු නිකන් ඉලක්කම් දෙයක් එකතු කරනවා අඩු කරනවා වැඩි කරනවා පෙතනවා වගේ පොඩිම පොඩි දෙයක් වෙන ඉතින් හිතමු එහෙනම් ඔන්න ආපහු කලින් වතාවේ හරියට බලා ගන්න බැරි වුණ කට්ටියට අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් අපිට පටන් ගන්න පුළුවන් ෆයිල් new project මෙතන කැටගරිස් වල Java Java application next අපිට පුළුවන්කම තියෙනවා මෙතන Java application එකේ නම දෙන්න අපි දෙමු simple cat සිම්පල් කැල්කියුලේටර්. මතකයි මෙතන කලින්මුත් අපි මේන් ක්ලාස් එකක් දුන්නේ නැහැ. එනා ටික කයින් කරමු.
project name එක simple calculator finish. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන default package එක තියෙන්නේ කිසිම java class එකක් මෙතන ඇවිල්ලා නැහැ. අපි මෙන්න මේ level එකේ තියෙද්දි කොහොමද මෙතෙන්ද අලුතෙන් අර class එකක් ගත්තේ කියන ප්‍රශ්න තමයි මම හිතන්නේ ඉස්සලා ඇහුවේ. අපි ඒක ගන්න ක්‍රමය තමයි මේ source package එක උඩ right click කරලා new අපි ඉස්සලා කියෝනේ අර දුරයට ගිහින් ගන්න ක්‍රමය. දැන් අපි එච්චර දුර යන්න නැතුව මෙන්න මෙතනින් j frame form කියන option එකට යමු. ඔය මේ window එකනේ ආ එතකොට අපි මෙතන class name එක අපිට පහසු නමක් දෙමු. මම මෙතනත් simple cal කියලාම දෙන්නම්. simple cal cal කියලා දුන්නත් කමක් නැහැ. ප්‍රොජෙක්ට් නේම් එකයි ක්ලාස් නේම් එකයි සමාන වෙන්න ඕනේ කියලා එහෙම කතාවක් නැහැ. මම මේක මතක් වෙන නම දෙන්නේ. ඔයාලට ඕන නම් මෙතෙන්ද වෙන නමක් දෙන්න පුළුවන්. අපි පැකේජ් එක ඩිෆෝල්ට් මේ කතා කරපු විදිහටම තියාගමු. ෆිනිෂ්. රයිට්. මෙන්න එතකොට අර ඔයාලට තිබුණ ප්‍රශ්නේ විසඳෙන්න ඇති කියලා හිතනවා. තෝස් පැකේජස් වල ඩිෆෝල්ට් පැකේජ් එක ඇතුලේ සිම්පල් කැල්කියුලේටර්.java කියලා Java ක්ලාස් එකක් මෙයා ලියාගෙන තියෙනවා. අපෝ අපි කලින් කත් විදිහටම සෝස් එකට ගිහින් බැලුවොත් එම ඔයාලට පේන්න තියනවා අපි ගත්ත සිම්පල් කැල්කියුලේටර් කියන නමින් ක්ලාස් එකක් ලිවිලා තියෙන අතට මේක සබ් ක්ලාස් එකක් Java X වල string වල JFrame වල right එතකොට ඊට අමතරව අපි අර කලින් දැකපු විදිහටම main method එක ලිවිලා තියෙනවා අපි දැන් මේකේ සිම්පල් කැල්කියුලේටර් එකක් හදන්නයි යන්නේ එතකොට අපිට ඉස්සල්ලා වගේ නෙමෙයි නිකන් මෙතනම පුළුවන්කම තියනවා මේ ෆ්‍රේම් එකේ සයිස් එක අපිට වෙනස් කරගන්න. මේ වලට වෙන ඇති 324ක් කියලා පෙන්නනවා. මේ පැත්තට අපි අරන් ගියපුවම මේකේ වෙන 300 ගණන් 367 53 මේ පාට පේනවා නේද මේක? සයිස් එක වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් පේනවා නේද? රයිට්. ඔය කියන දේම අපිට කරන්න පුළුවන් ඇත්තම අපිට මේ මෙතනින් එහෙට මෙහෙට ඇදලෙවලා මේකේ සයිස් එක හදන්න පුළුවන්. ඕකම අපිට ඕනනම් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ප්‍රොපර්ටිස් වින්ඩෝ එක ගත්තොත් එහෙම ජී ෆ්‍රේම් එකේ ප්‍රොපර්ටිස් තියෙන ප්‍රොපර්ටිස් වින්ඩෝ එක ගත්තොත් එහෙම ඔයාලට මෙතන සයිස් ලොකේෂන් ඉන්සර්ට් මිනිමයිස් මැක්සිමයිස් රිසයිසබල් සයිස් සයිස් කියලා එකක් එක ඔයාලට සයිස් එක දෙන්න පුළුවන් මේකේ හිතමුකෝ 250යි height එක 350 තුන කියලා ඔකේ කරන්න නැහැ මම ඉතින් දීපුදී වැරදි පොඩකින් j frame එක select කරලා මිනිමම් ප්‍රිෆර්ඩ් සයිස් කියලා තියෙනවා ප්‍රිෆර්ඩ් සයිස් කියන එකෙන් අපිට පුළුවන් සයිස් එක දෙන්න 250යි 350යි කියලා හිතන්න මේ අයගේ සයිස් එක හදා ගන්න පුළුවන් අපි මේක රන් කරලා බලුවොත් එහෙම විසිය 50 350 වෙච්ච කැල් එකක් ඇදලා තියෙනවා. අපි මේකේම සයිස් එක අපි වෙනස් කරලා බලුවොත් එහෙම අපි මෙතන දෙමු 300යි height එක 400ක් දෙන්න. 420ක්. දැන් අපි මේක රන් කරලා බලුවොත් එහෙම ඊට වඩා ටිකක් ලොකු සයිස් එකට ඇවිල්ලා තියෙනවා නේද? ඔයාලට මේ මුකුත් ඕනේ නැහැ කියලා හිතුණොත් එහෙම අපිට පුළුවන් මෙතන ප්‍රීසෙට් ටු ඩිෆෝල්ට් කියලා දුන්නොත් එහෙම සාමාන්‍ය ෆෝම් එක තියෙන සයිස් එකෙම තෝරන්න. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන සයිස් කියලා අපි දීලා තියෙන ඒ සයිස් එකට එන්න. රයිට්.
දැන් අපිට කැල්කියුලේටර් එකක් ගත්තොත් එමු ඔයාලා දැකලා ඇති කැල්කියුලේටර් එකේ බටන්ස් තියෙනවා ඊට අමතරව ඩිස්ප්ලේ වෙන්න ඒරියා එකක් තියෙනවා අපේ මැෂින් එකේ තියෙන කැල් එක ගත්තොත් එහෙම මැෂින් එකේ තියෙන සාමාන්‍ය කැල් එකක් ගත්තොත් එහෙම ඒකේ නම්බර්ස් කීපයක් තියෙනවා ඊට පස්සේ තියෙන නම්බර්ස් ඩිස්ප්ලේ වෙන්න ඒරිය එකක් තියෙනවා අපි ওই විදිහේ කැල් එකක් හදන්න try කරමු right සලම අපි මේකට aran damu text field එක දැන් text field එක උඩ click කරලා දැන් අපි බලමු මේක අර ලස්සන්ට place කරගන්න මෙතන place කරා full size එකට ගත්තා right ඔන්න text field එක ගත්තා දැන් ඒකට මේක අපිට ඕනේ numbers ටිකනේ display වෙන්න ඕනේ numbers ටික display වෙන්න මුකුත් මෙතන දැනට පේන්න ඕනේ නැහැ ඉතින් අපිට පුළුවන් මේක right click කරලා edit text කියලා text එක අයින් කරගන්න. හැබැයි අපිට මේ default text එක තියෙන size එකට වඩා ටිකක් ලොකු text size එකකින් මේක bold වෙලා වගේ පේන්න තියෙනවා හොඳයි. එහෙනම් අපි කරන්න මේ jtext field එකේ properties. මෙතන දැන් jtext field එක ඔයාලට පේනද? මේ පැත්තට click කරොත් එහෙනම් j frame එක select වෙනවා. text field එක උඩ select කරොත් එහෙනම් ඔයාලට මෙතන පේනද? jtext field 1 කියන එක තමයි select. අපි ඒකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා අපි බලමු මේකේ ප්‍රොපර්ටිස් වෙනස් කරන්න අපි ඉස්සෙල්ලාම ෆොන්ට් වලට ගිහිල්ලා ෆොන්ට් කියන ප්‍රොපර්ටි එකට ගිහිල්ලා ෆොන්ට් සයිස් එක අපි ටිකක් වැඩි කරමු අපි දෙමු දැනට තියෙන්නේ 11 14 අපි ඊට අමතරව ටෙක්ස්ට් එක බෝල්ඩ් කරමු ඔව් හරි වෙනවා ටෙක්ස්ට් එක බෝල්ඩ් වෙලා ටිකක් සයිස් එක ෆොන්ට් සයිස් එක ලොකු වුණා ඊට අමතරව ඔයාලට දැන් මේ ටෙක්ස්ට් එක මේකේ ටෙක්ස්ට් එක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ඉන්න තියෙනවා හොඳයි නේද මේ කැල්කියුලේටර් එක මේ පැත්තේ නෙවෙයි ටෙක්ස්ට් එක තියෙන්නේ මේ පැත්තේ කියලා වරිනේ ටෙක්ස්ට් එක තියෙන්නේ අපි එහෙම වෙන්න හදාගමු මොකද කරන්න ඕනේ ජේ ටෙක්ස් ෆීල්ඩ් එකේ ප්‍රොපර්ටිස් වල टेक्स्ट का अलाइनमेंट वर्ड दिए ना मनोहरी प्रॉपर्टी का कुछ नहीं अभी बालान दो मैक्सिमम साइज मार्जिन ඉන්නේ මම අකින් පොඩි වැඩක් කරනවා ජී ටෙක්ස් ෆීල්ඩ් එකේ අපිට ඕනේ මේ ටෙක්ස්ට් එක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එන්න ගන්න මේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට එන්න ගන්න සිලෙක්ට් ස්ටාර්ට් සිලෙක්ට් ටෙක්ස්ට් කලර් default size navigate margin fixed text then text changes to default custom font
horizontal alignment. Horizontal alignment කියන්නේ කොහොමද කරන්නේ? Right. පැහැදිලි නේද? Right. එතකොට ඔයාලට මේක බලන ඉන්නකොට තේරුණ දෙයක් තමයි මේක තියෙන කිසිම දෙයක් අපි මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ කියලා තේරුණා. ඒ කියන්නේ මේකේ text එක වම් පැත්තටද දකුණු පැත්තටද කොහෙටද ගන්න කියන එක අපි කටපාඩම් කරලා තියාගෙන ඉන්න ඕනේ නැහැ කියලා ඔයාලට තේරුණා දැන් මම මේ දඟලපු විදිය. ඒ කියන්නේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මෙහෙම දේවල් කරන්න පුළුවන් කියන කතාව විතරයි. ඊටවත් මේකේ text එක දකුණු පැත්තට ගන්න මෙහෙම වමට ගන්න මෙහෙම මේකේ size එක වෙනස් කරන්න මේ විදිහට කියන ඒවා කටපාඩම් කරන්න try කරන්න එපා. ඔයාලා මතක තියාගෙන ඉන්න try. අපි J frame එකක් ගත්තොත් size එක වෙනස් කරන්න පුළුවන්. text field එකක් ගත්තොත් එපො text field එකේ font size වෙනස් කරන්න පුළුවන්. colors වෙනස් කරන්න පුළුවන්. shape එක වෙනස් කරන්න පුළුවන්. team location වෙනස් කරන්න පුළුවන්. එතකොට ඔය කියන දේවල් ටික සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ properties window එකට ගිහිල්ලා properties window එකේ පොඩ්ඩක් එහෙම එහෙ යනකොට නම දැක්කහම guess කරලා හිතා ගන්න පුළුවන් ආ right මේ මෙතනින් තමයි මේ දේ කරන්න ඉතින්. මොකද වෙලාවකට තව version එකක් එනකොට මේ කියන නම වෙනස් වෙලා තියෙනක් පුළුවන්. ඒ නිසා ඔයාලටත් මම කියන්නේ මේ මේක වැඩ කරනකොට කටපාඩම් කරන්න යන්න එපා. ඔයාලා දැනගන්න ඕනේ එකම දේ මේ ටූල් එක පාවිච්චි කරලා මෙහෙම දේවල් කරන්න පුළුවන් කියන එක විතරක් මතක තියාගන්න. ඉන්න අර බේසික් කතා ටික ප්‍රොජෙක්ට් එක හදන ඒවා හැම එකම ක්‍රමයක තමයි. ඒ අරින්න මේ ෆොන්ට් සයිස් වෙනස් කරන ඒවා, රීනේම් කරන ඒවා, ඒ වගේ දේවල් මෙතන ප්‍රොපර්ටිස් වලලා හදා ගන්න පුළුවන් තත්ත්වයක ඉන්න ඔයාලා. ඊරත් එකම ක්‍රමයක් කියලා හිතන්න එපා තියෙනවා. right. ඔන්න අපි ෆොන්ට් සයිස් එක වෙනස් කරලා බෝල්ඩ් කරගත්තා. ඊට පස්සේ అలයින්මන්ට් එක ෆයිල් කරා. ඊට පස්සේ අපි මේ ටෙක්ස්ට් එකට වේරියබල් නේම් එකට ගිහිල්ලා වේරියබල් එක අපි මෙතනත් අපි දාගමු txt display කියලා txt display ඔකේ තහ ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ මෙතන තියෙන text එක අයින් කරගන්න මොකද මෙතන අපි දෙන numbers ටික නෙන්න ඕනේ text එක අයින් කරා අපි එතකොට text මේ අපේ numbers ටික display කරගන්න text field එකක් අපි add කරගත්තා ඊට ඕන මේකේ තව පොඩ්ඩක් size එක වෙනස් වෙනස් කරගන්න පුළුවන් ඒ සයිස් එක වෙනස් කරගන්න එකත් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට සයිස් එක එකට මෙහෙට ඇදලා වෙනස් කරගන්නත් පුළුවන් ඊට අමතරව අපිට පුළුවන් මේ ඔයාලටම දැන් තේරුම් ගන්න පුළුවන් මේ J text field එකේ properties වලට ගිහිල්ලා අපි මෙතන properties දිහා චුට්ටක් එකට මෙහෙට බලාගෙන ගියොත් එහෙනම් මේකේ සයිස් එක හදන මොනවා හරි property එකක් තියෙන්න ඕන මොකද සාමාන්‍යයෙන් දෙක තියෙන්න ඕන දේවල් කියලා හිතනවනේ ඔයාලට ඕනෑම control එකක් ගත්තම මේ control එකේ තියෙන property right vertical size 47 අපිට ගුණම් මේක 50 කියලා දෙමු. අර ඒත් එක්කම බලන්න මේක පොඩක් මෙතන ලොකු කොට හැදුනාද කියලා 50 කියලා දීපු ගමන් අර චුට්ටක් ලොකු වුණා පේනවාද? හරි. එතකොට ඔන්න අපි අපි දින numbers display වෙන්න text field එකක් දාන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා numbers. අපි numbers ටික දෙන්න button කීපයක් දාගමු. එහෙනම් අපි बटन का क्लिक कर मैं बटन की ना प्लेस कर अभी बटन के तरह दिन प्रॉपर्टीज की खदला बलू राइट अभी बोलवा बटन का चुटा की हिटमेट अदला साइज से खदा गंडी इस बस मेरे साइज से संबंध प्रॉपर्टी अभी हिटमेट गील बलू राइट हॉरिजॉन्टल साइज से दिन 59 अभी दिन 50 की vertical size එක තියෙනවා 40 කියලා අපි එකක් දෙමු 50 කියලා. right මේ වලට පේන්නේ නැති මේ J button එකේ තිබ්බ මේ size එක වෙනස් වුණා. ඊට පස්සේ අපි මේකේ තියෙන text එක දෙන්න ඕනේ. text එක අපි දෙමු මෙතන තියෙන එක අපි දෙමු clear clear නැතුව අපි මෙතන 1 කියලා දෙමු දැනට. number 1 ඊට පස්සේ අපි මේ නම්බර් එක මේ J button එකේ font කියන property එකට ගිහිල්ලා font size එක අපි හදාගමු font අපි අතන දුන්නේ 14 නේ මෙතනත් 14 දීලා bold කරමු right ඔන්න number 1 අපිට ඉතන ටික අපිට හැට පිළින්න මේක අපි ලොකු ගානක් දෙන්න
right hari number 1 දැන් එතකොට අපි ඊට පස්සේ මතක තියා ගන්න ඕනේ දැන් තමයි මේ වගේ නිකන් එකම ආකාරයේ ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරනකොට මේ අපිට දැන් මෙතන බටන් කීපයක් ෆිල් කරගන්න ඕනේ අපි මේ බටන් ටික ෆිල් කරගන්න එක මෙතනින් එක එක ජී බටන් එක ඇදලා මේක හදන්න try කරන්නේ ලේසිම ක්‍රමය තමයි අපි මෙහෙම එක බටන් එකක් ගත්තා පස්සේ අපිට පුළුවන් මේ බටන් එකේ copy එකක් ගන්න නිකම්ම click කළා control c ගහපම copy වෙනවා නැත්නම් right click කළා copy කරන්නත් පුළුවන් control v ගහපුවම ඔන්න තව බටන් එකක් එනවා right ඊට පස්සේ අපිට මේකට පුළුවන් දිගින් දිගටම බටන් add කරගෙන යන්න बटन देखा इट पास बटन देख अभी लेसी मेक कॉपी कर ले बटन हाथ रख कर थोड़ा वाला नहीं कहा बटन हाथ साइज से ये वाले के लिए हितना हम मेक अभी तो पुल अंक में दिए ना नहीं एप्लीकेशन के इकट के लिए पेना मटके मटके मिलने में इधर हाथ आ गए ना जो क्या अपने हैट अपने ना होंगे इधर हाथ किन्ना हाथ आ गए तो वैसे अभी दम बटन हाथ रख जाता තව මේ වගේ page කීපයක් තියෙනවානේ අපේ default තියෙන calculator app එකේ 1 2 3 4ක් අපි මේ මේකේ කොටස් 4ක් විතර දාගමු වෙන වෙනම ගන්න නැහැ copy කර level ලා paste කරගන්නවා paste කරගෙන අපිට ඕන දුරින් place කරගන්න हदागान ඊට පුළුවන්කම තියනවා මෙන්න මේ සෙට් එකම සිලෙක්ට් කරලා කොම්පැක්ටර් ගියල්ලා සෙට් කරොත් තියම එක ටික කාලයක් යනකොට ඔයාලට අත්දැකීමෙන් වෙනවා මේක මේ පැත්තට ගෙනල්ලා තියන්න පුළුවන් කියන එක try දැන් අපි මේක මෙහෙට ඇදලා සෙට් කරොත් තියම run වෙනකොට ඔයි කිව්ව issue එක නැති වෙනවා ඔකේ නේද තව ඔය මේ ඉෂුස් ඔක්කොම අයින් කරගන්න ක්‍රමය මම ඔයාලට පස්සේ කියලා දෙන්නම් මේ මේ මෙහෙම ගැටලු නොවන විදිහට අපිට මේක හදා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා මේ පැත්තෙන් තියෙන ගැප් එකේම අඩු කරගන්න පුළුවන් අපිට ජී පැනල් එකක් දාලා ජී පැනල් එක ඇතුලේ මේක හදලා ඒවම පස්සේ කියලා දෙනවා දැන් අපි බේසිකලි මේක කරන්න ඕනේ වැඩේ කරමු දැන් වෙන්න ඕනේ මේකේ අපේ නම්බර්ස් 1 2 1 එහෙම විතරනේ තියෙන්නේ අපි මේක චුට්ටක් වෙනස් කරගමු අපි ගමු මේ විදිහට බිඳුව මේ මෙතන අපි දෙමු 0 මෙතන ටෙක්ස්ට් එක ටෙක්ස්ට් එක වෙනස් වෙනවා නම් මේ ටෙක්ස්ට් කියන ප්‍රොපර්ටි එක සිලෙක්ට් කරලා අපි කීබෝඩ් එකේ 0 ටයිප් කරොත් එහෙම මෙතන ටෙක්ස්ට් එක 0 මෙතන අපි දශම සංඛ්‍යාව දෙන්න ඩොට් එක දෙන්න ඊට පස්සේ මෙතන මේ තිබ්බ ඇප්ලිකේෂන් එකේ තිබුණේ තනි බටන් එකක් අරගෙන ඒ තනි බටන් එක ඉක්වල් මාක් එක විදිහට අරන් තිබුණා. ඉක්වල් මාක් එක. ඉතුරු ටික අපි හදාගෙන යමු එක මෙතන ටෙක්ස්ට් එක දෙක තන ටෙක්ස්ට් එක 3 4
හතර පහ හය හත අට නව මෙතන අපි අපේ මේ හදන්න හදන ඇප්ලිකේෂන් එක මෙතන එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදී එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම අපිට මේක තව පීඩියක් ඇඩ් කරගන්නනේ මේක ඇත්තම මෙහෙම හරි වෙලා යන වැඩක් ඔයාලට බොහොම සංසුන්ව මේ හරිවල් හදා ගන්න වෙනවා ඔයාලට දවස් දෙක තුනක් හදනකොට තීරී කොච්චර අමාරුද වැඩේ කියලා අපි තව පීලියක් ඇඩ් කරගමු මෙතන අපි දෙමු ටෙක්ස්ට් එක මෙතන එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදී ඊට අමතරව මෙතන අපි ක්ලියර් බටන් එක දෙමු මේ අපි හදන්න අපි මේ චෙක් කරලා බලපු ඇප්ලිකේෂන් එකේ නම් මෙතන තිබුණේ මේ මේ මොකක්ද මෙතන තිබුණා වීඩියෝ බටන් එක දෙකක් දාලා ඔන් ඔෆ් කියලා අපිත් ඔන්න නම් ඉතින් වීඩියෝ බටන් එකක්ම දාගම මෙතන පොඩි විශේෂ දෙයක් කියලා දෙන්න තියෙනවා වීඩියෝ බටන් එකක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ බටන් කියන ඔප්ෂන් එකේ ක්ලික් කරලා අපි එකෙත් ෆොන්ට් සයිස් එක වෙනස් කරගමු දහාටකට ඔන් ටෙක්ස්ට් එක ටෙක්ස්ට් කියන ප්‍රොපර්ටි එකට ගිහිල්ලා අපි දෙමු මෙතන ඔන් කියලා මේකෙන් අපි කොපියක් කරගෙන පේස්ට් කරගමු ඔෆ් කියලා ඒක එතකොට මේක පොඩ්ඩක් මේ පේන හැඩේ එහෙම ඉෂු එකක් තියෙනවා නම් ඔයාලා මේක පොඩ්ඩක් මෙහෙට අරගෙන ඔයාලට මේක හදා ගන්න පුළුවන් ක්‍රමයක් මම පොඩ්ඩක් කියන්නම් අපි මුලින්ම ගත්ත ටෙක්ස්ට් ෆීල්ඩ් එක අපිට හිමීට අරන් ගිහලා මෙන්න මේ විදිහට ලයින් ඩ්‍රොප් තියෙන කිසිම ඉෂු එකක් නැතුව ඒ ලෙවල් එකට අලයින් කරනවා අපි ඔන් ඔෆ් බටන් දෙක අරගෙන මෙතන ගිහිල්ලා ඔන් ඔෆ් බටන් දෙක මේක තියාගත්තොත් කියම ඒ ලෙවල් එකට ඔන් ඔෆ් බටන් දෙක හදා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ දෙක දැන් පැත්තකින් තියමු ඊළඟ ලෙවල් එකේදී අපිට මේ ඉලක්කන් ටික හදා ගන්න ඕන නම් සරේ කරන්න ඕන වැඩක් මේක
පුච්චර මෙහෙම හොඳ විදිහට හදාගත්තත් වෙලාවකට පොඩි පොඩි issues ඇවිල්ලා තියෙන ඉඳ තියෙනවා. අපිට පොඩ්ඩක් රන් කරලා බලමු සාමාන්‍ය හොඳ මට්ටමකට පේන්න තිබුණත් අපි කරගෙන යමු. මේ මට්ටම අපි ඕකේ කියලා හිතමු දැනට. තව මේක මේ වඩා ජී පැනල් එකක් දාලා හොඳට මේ පැත්තත් align වෙන විදිහට හදා ගන්න පුළුවන්. නැත්තම් මේක අපිට insert වෙන්න. මොනවා හම්බුද කියන විදිහට මේ විදිහට මෙනවා කියලා තමයි හරි කරන්නේ. අපි දැනට එහෙම තියාගමු මේ මේක ටිකක් ඇත්තම NetBeans වල තියෙන එක අමාරු වැඩක් තමයි මේ ගාන්ට තියෙන බටන්ස් එම ගොඩක් ගත්තම ඔලයින් වෙන්න හදාගන්න හැටි මම ඔයාලට හින්ට කියලා දෙන්නම් කොහොමද ඔක ලයින් වෙන්න හදාගන්නේ කියලා ඇත්තම මේ මේ ජේ ෆ්‍රේම් එක ඇතුලේ ජේ පැනල් එකක් දාගත්තොත් අපිට මේක කන්ට්‍රෝල් කරගන්න ගොඩක් ලේසි අපි දැනට මේ ලෙවල් එකෙන් හදාගෙන යන්න ඊළඟ කෝඩින් ටික ගැන කතා කරොත් එහෙම අපිට ඕන වෙනවා මෙන්න මේ මොන හරි නම්බර් එකක් ක්ලික් කරාට පස්සේ ඒ ක්ලික් කරන නම්බර් එක මේ ඒරියා එකේ ඩිස්ප්ලේ කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේක රන් කරනකොට බිංදුව ක්ලික් කරොත් එහෙම බිංදුව ක්ලික් කරන එක මෙන්න මේ ඒරියා එකේ ඩිස්ප්ලේ වෙන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් කරන්නත් කලින් ඔයාලට තවත් වැදගත්ම දෙයක් තමයි අපි මේකනම් text area එක txt display කියලා වෙනස් කරගත්තා. අපි මේ හැම බටන් එකකටම අපි පාවිච්චි කරන නමක් දෙන්න. අපිට පුළුවන්කම තියෙනවා කලින් විදිහටම right click කරලා change variable name කියන එකට ගිහිල්ලා btn 0 okay කරා btn decimal කියන්නේ dec දෙමු ඊට පස්සේ change variable name btn equal මම මේ විදිහට හැම එකක්ම රීනේම් කරන්න යන්නේ නැහැ මෙතන මම දෙන්නම් btn 1 btn 2 btn लोकेशन जीरो उदाहरण display.setText
sit, text, text එක වෙන්න ඕනේ මොකද්ද? අපි මේ ගන්න btn btn 0 dot get text අපි මේක රන් කරලා බලමු වෙන්න ඕනේ මොකද්ද? අර ඒරියා එකේදී මට text එක set වෙන්න ඕනේ button 0 එකේ තියෙන text එක run කරා 0 click කරාම 0 එනවා right ඊට පස්සේ අපි 1 කියන එක ගත්තොත් එහෙම 1 කියන එකටත් ඔය වගේම වෙන්න ඕනේ 1 event action perform වෙන්න ඕනේ දේ තමයි txt display කියන එකේ text එක වෙනස් වෙන්න ඕනේ set text btn one dot text එක ගන්න ඕන නිසා get text මෙයාලා කලින් කතා කරපු දේවල් මම ඒක නිසා වැඩි විස්තර කරන්න නැතුව ටිකක් ස්පීඩ් කරගෙන යනවා one හැබැයි මෙතන issue එකක් තියෙනවා මේ බලන්න ශ්‍රිතතමා අපි 1 ක්ලික් කරපහම 1 කියලා ආවා 0 ක්ලික් කරොත් එහෙනම් 1 ඩිලීට් වෙලා 0 දැන් අපි ඇත්තටම තියෙන කැල් එක ගත්තොත් එහෙම එහෙම වෙනවද ඔබ බලන්න කැල්කියුලේටර් එක ගත්තොත් එහෙම මේ 1 0 1 වලට පස්සේ 0 එන්න ඕනේනේ අපි දැන් ඕක හදා ගන්නවා එතකොට මෙතන සම්පූර්ණයෙන්ම තියෙන තමන් කල්පනා කරලා මේ දන්න දේවල් ටිකත් උඩ තමන් කල්පනා කරලා කරන දේ प्रश्न अभी बटन जीरो डिस्प्ले कर अभी कल्पना कर बलोत्तर දැන් වෙන්නේ මොකද්ද අලුතෙන් බටන් එක ක්ලික් කරව ගමන් තියෙන ටෙක්ස්ට් එක ඩිලීට් වෙලා මේ ටෙක්ස්ට් එක අලුතෙන් ක්ලික් කරන බටන් එකේ තියෙන ටෙක්ස්ට් එකේ ඕක වෙන්න බෑනේ දිගටම නම්බර්ස් ටික ඇඩ් වෙකන යන්න ඕනේ අපිට පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් නම් පේනවා මේක කරන්න පුළුවන්කම තියෙනවා මේ ඩිස්ප්ලේ ඒරියා එකේ තියෙන ටෙක්ස්ට් එක අරගෙන ඒකට පිටිපස්සෙන් අලුතෙන් දෙන නම් එක දැම්මොත් එීම වැඩේ ඉවරයිනේ ඒකට අපිට ඒක කරන්න පුළුවන්කම තියෙනවා txt display වල තියෙන text එක අරගෙන ඒකට අපි එකතු කරනවා button 0 වල තියෙන text එක. දැන් අපි පොඩ්ඩක් run කරලා බලමු. zero click කරා, ආපහු zero click කරා. ආ, right. වැඩි shape zero click කරන ගානට zero add වෙගෙන. එහෙනම් අපි මේ කියන කතාව අපිට කරන්න සිද්ධ වෙනවා මෙතෙන්ද? ඇයි 1 වලටත් ඔය කියන කතාවම වෙන්න ඕනේනේ. ඔය දැන් අපි මේක run කරලා බලුවොත් එහෙම zero click කරා zero වලට වැඩේ හරි 1 click කරපු ගා මොකද වෙන්නේ? 1 වෙනවා. එහෙම බෑනේ. zero 1 වෙන්න ඕනේනේ. එහෙනම් අපි මෙතෙන්වත් වෙන්න ඕනේ මොකද්ද? මේ කියන කතාවම මම ලේසියට copy කරලා මෙතෙන්ද දාන්න. අපි රන් කරලා බලමු 1 0 ආ වැඩි ෂිප් නේ දැන් ඒකට ඔයාලට තේරෙනවා මේක ඉන්ක්‍රිමන්ට් කරගෙන යනකොට බටන් 2 එකට ගත්තොත් එහෙනම් බටන් 2 එකේ ඇක්ෂන් පර්ෆෝම් වෙනකොට වෙන්න ඕන දේ තමයි මෙන්න මේ කියන දේම අපි දැන් හරි කම්මැලිනේ මේක කොපි කරා මෙතෙන්ට පේස්ට් කරා මේ සෙට් ටෙක්ස්ට් වෙනවා මේ කතාව එහෙමමයි බටන් 2 එකනේ එහෙනම් බටන් 1 නෙවෙයි මෙතෙන් ඉන්න ඕනේ බටන් 2 ගැහුවා කන්ට්‍රෝල් එකයි ස්පේස් ගහපුවම බටන් 2 get text right බටන් 3 එකට ගියා
button 3 එක event action for form right අපි හරි කම්මැලි මෙතන මෙයා කරා paste කරා එහෙනම් button 3 ඔය විදිහට අපිට හැම button එකකටම ඔය කියන code එක කරගන්න ඕන දැන් අපි බලුවොත් එහෙම ඒක run වෙනකොට 132 කිසි ප්‍රශ්නයක් නැහැ නෝනේ 1320 right ඔන්න ඔය විදිහට අපි මේ බටන් ටික හදා ගන්න ඕනේ. ඔයාලට මම දෙන හෝම්වර්ක් එක තමයි දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙනවා මේක කරන්නේ කොහොමද කියලා. අපි හෙට ජොයින් වෙනකොට මේ ඔයාලා සම්පූර්ණයෙන් වැඩ කරන කැල් එක මේ මේ මේකේ ටියුටෝරියල් කීපයක් එනවා ටියුටෝරියල් 1 2 3 විදිහට. ඔයාලා ඇත්තම කියනවා නම් කියන්නේ මෙහෙමයි. ඔයාලට මුල පොඩ්ඩක් අල්ලලා දීපුවම ट्यूटोरियल नॉर्मल ट्यूटोरियल वीडियो ट्यूटोरियल बलोलाइटिमेल कल्पना ऑप्टिमम क्रम यूज करना उपरी कर।